මේවැ විට සියලු වාර්තා බිඳ දමින් සියලුරේටින් බොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිෂන් ටෙිවකය දැන් ඊයේ අප කතා කළේ විනිසිුලාව සහා ශ්‍රී ලංකාව ගැන ඉන්ඳනා අපනෑනය කරන රටක් ලෝකේ දුප්. ත්ම රජ්‍යයක් බවට පත්වීම පිළිබඳව අප තොරතුරු ඉදිරිපත් කලා වනිසිියුලාව හිංගමනට වැටීම පිටු පස ඇති සාධකාතර ප්‍රධහන්න තැනක් ගන්නේ දූෂණය වංචාව අක්‍රමිකතා කියලාප තේරුම් කරලා දුන්නා දේශපාල්ලක් නින්ගේ හොර මැර දූෂණකම් එ රට විනාශ කරන බව අප ඔබට පැහැදිලි කලා අපේ රට වගේම ලස්සන රටක් කියලත් පැහැදිලි කලා දැන් විශේෂයෙන් ලෝකේ සමහර රටවල් දුපප වෙලා තියන්නේ ස්වභාවික ආපදා සහ සම්පත් නැතිකම නිසා කියන එකත් ඔබටයියේ ටෙලිවැකෙන් අවබෝධ වන්නට ඇති තැන් ඇත්තටම අපේ රටට ස්වභාවික සම්පත් නැද්ද ලෝකේ සමහර රටවල්වල බොන්න වතුර ටික පවා නැතුව දුක්විඳෙනවා අපට නාන්න වතුර තියෙනවා ගස්කොලන් සතාසිවපාව ඉන්නවා දඇලි කඳු වැටි තියෙනවා අඩුම ගානයේ කඳු වැටි දෙකක් යා කරලා කේබල් කාරකක් පත් හරියට දාගන්න බැරිවුණු රටක් මේක. ජපානය වගේ රටවල ගිනිකඳු භූමිකම්පා ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් සිද්ධ වෙනවා. ගෙවල් පිටින් ගලෝගෙනයනවා සුළි සුලං හමනවා. අපේ ඉතිහාසම තියෙන්නේ විහාරමහා දේවිය මුහුදට බිලිදුන්නට පස්සේ අප මුහුණ දුන්න ලොක්කුම ස්බහවික වියසනේ සුනාමිය. සුනාමය අපට සුනාමයක් වුුණට හෙල්පින් හම්බන්තොට නම් ගොඩ ගැසුවම ඩොර්. දන්නේ නැති මතක නැති අය හිටපු අගවිනිසුරු සරත්යෙන්ද සිල්වගෙන් අහගන්න. ඉළඟට සස්භාවික විපත් කියලා මුහුණ දුන්නේ කොවි් වසංගතයට ඒක ලෝකේටම පොද වනාානි එතනදිීන් ඩොලර් තුන්න හතරට ගන්න තිබුණු එන්නතට ඩොලර් දාහය පහලව ගෙවලා තියෙනවා කියනෙක අද හැමෝම දන්නවා. දැන් මේ අපට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ දුප්පත්කමට බලපාන සාධකාතර සම්පාත්තිංගම සභ වික විපත් වගේ දේවල් නැති රටක් ශ්‍රී ලංකාව. එහෙමනම් අප දුප්පත් වනේ ආසියාවේ හිංගනම රට බවට පත් වනේ පත්තුනේ නෙමේ පත් කලේ කොහොමද කියනෙක අප අපෙන්ම ඇසිය යුතුයි ලෝකයම පිළිගත්ත ප්‍රධහන සාධකයක් තමයි රටක් දුපපත්තීමට ඒ රටේ පාලකීන්ගේ හොරකම් දූෂණ වංචා ඉවහල් වෙනවා කියනෙක. කෞුරු කොහොම මොන අර්ථකතන දුන්නත්න් අපේ රට මේ අගාදේට ඇදලා දැම් මේ දේශ පාලනක්ඥීන්ගේ හොරකම් සහ, ඒ අයටම හරිියන තකට තක සමහර නිලධහරින්ගේ දූෂණ වංචා හොරකම් කියලා ආය දැන් පුනපුුණා කියලා වැඩක් නැහැ. ඒක හරි පැදිලි. අද මේ ලස්සන රටේ ජනතාව ඉන්නේ අසතුටින් කිසිම සතුටක් නැහැ. මල දරුවෝ අරන් ගගට පනිනවා සමහරු සේදිවිෙනසාගන්නවා. බැලූ බැලූ අත දුක මේ දුක නැත්තේ දියවන්නාවේ උන්නහෙලට පමණයි යාලට කෑම ප්‍රශ්නයක් නෑ ිහෙත් ප්‍රශ්නයක් නෑ ඉන්දන ප්‍රශ්නයක් නෑ තෙල් පෝලිම් ප්‍රශ්නයක් නෑ ලොරිය බස්ස එකේ ෆුඩ් බෝඩ් එකේ එල්ලිලා ගිහිල්ල අතපය කඩාගන්න මැරෙන තුවාල ලබන දරුව නැෑැ හුඟක් දරුවයා ලගඉන්නේ පිටරට විශ්ව විද්‍යාල වල හොඳට ඉගෙන ගන්නවා හොඳට. කාලබීල සැපට ඉන්නවා. ඇත්තටම අසතුටෙන් දුකෙන් වේදනාවෙන් ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ ජීවිතයි අනතුරට ලක්වෙලා තියෙන්න්නේ. අද අපේ හිත ඇතුළේ තියෙන වේදනාව අසතුට දුකනිසාම, ලෝකේ සතුටින්ම ඉන්න මිනිස් සුජීවත්වන රටවල් මොනොවාද කියලා හොයල බලන්න ආසාාවක් ඇතිවුනාා. එහම ලෝකේ සතුටින්ම මිනිස්ු ඉන්න රටවල ප්‍රධානතම හේතුවකු මක්ද කියලා හොයල ැල්වා. සතුට සාපේක්ෂයි සමහර විට අර ගීතයක තියෙනවා පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමේ නැතමහා මන්දිරේ කියලා නේද. ඔවු සතුට සාපේක්ෂයි. නමුතුන් ලෝකේ මිනිසුන් සතුටින්ම ඉන්න රටවල් සහ ඊට දල හේතු දැක්වීමක් තියෙනවා. දෙදස් විස්සයි විසියක වර්ශයේදී කළ සමීක්‍ෂණයකට අනුව ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට ෆිල් ලන්තය. ලෝකේ ප්‍රීතිමත්ම රට, ෆිල්ලන්තය ලෝකේ රටවල් එකසී හතලිස් නවයකින් තමයි මේ තෝරගැනීම කළේ. මෙම පරේෂණ ක්‍රමයක් හරි ලස්සනයි. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සුන්න්න හොයන්න ප්‍රථම දුකෙන්ම අසතුටින්ම මිනිස්සු ඉන්න කොහේද කියලා හොයාගන්න ඕනෙන නේද ඒ දැනගන්න අවශ්‍යයයිනි ඒ සඳහා ඒකනෙ ලෝකේ අසතුටින්ම දුකෙන්ම ඉන්න මිනිස්සු ඉන්න රටලෙස දැන්නම්මඉතින් බානැතුව ලංකාව ඕනෙලාක ගන්න පුළුවන්. නමුත් නේ පරේෂකින් තෝරගත්ත රට ඩිස්ටෝෆියාව. ැන් ප්‍රශ්නය ඩිස්ටොෆියාව කොහේද තියෙන්න්නේ කියලා නේද එම රටක් ලෝක කොහෙවත් නෑ ඒ මනක් කල්පිත රටක්. මනක් කල්පිත රටකට අවශ්‍ය සාධක ආදේශ කරලා තමයි සතුටින්ම ඉන්න රටවල් හොයාගෙන තියෙන්නේ. ඉළඟ වතාව නම් ඩිස්ටොෆියාව කියලා මනක් කල්පිත රටක් හදන්න එපා දැන්ටමත් ශ්‍රී ලංකාව ඩිස්ටොෆියාවක් බවට පත් කරලා අවසන් මේ නඩය එනිසා අපව ඔය සමික්ෂණයට ගත් තට කමක් නැහැ. දැන් ආයබලමුූ. සතුටින්ම ඉන්න රට ෆින්ලන්තේනි, ඉළඟට ඩෙන් මාකේ. ඉළඟට සවිසලන්තේ අයිස් ලන්තයේ නෙදර්ලන්තය නෝවේ ස්වවිඩ්නේ. තමයි ප්‍රධානතම රටවල්. අසතුටින්ම ඉන්න රට ඇෆකනිස්ානේ. මේ විස්සයි සිිය කේද හොඳදේ දැන්න්නම් අසතුටින්ම ඉන්න රටට අපව ගන්න කමක් නැහැ. දැන් ඇයි මේ රටවල මිනිස්සු මේ තරම් සතුටින් ජීවත්තෙන්නේ ඒකනේ ප්‍රශ්යනේද අද ටෙලිවැකෙන් අපට සනාත කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නේත් අන්න ඒ සාධකයි. ඒ සඳහා සාධක ගණනාවක් බලපාලතියන මේ රටවල මිනිස්සු සාතුටින් ඉන්න බලපාපු සාධක එක ඒක පුද්ගල දලදේශය නිෂ්පාධිතය ඉතායිහල මටමක තියන්නේ. තමාජ සහයෝගය එක තමයි අංක දෙක්ක. අංක තුන සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව. අංක හතර තමන්ටම තම ජීවිතය තෝරාගැනීමට ඇති නිදහස. අපඒ නැවත වතාවක් මතක් කරන්නම්. තමන්ටම තම ජීවිතයේ තෝරාගැනීමට ඇති නිදහස. අංක පහ සාමාන්‍ය ජනතාවගේ ත්‍යාගශීලී භාාවය. අංකහය මේ තමයි වැදගත්ම සාධකයේ අ්‍යන්තර සහ බාහිර දූෂණ මට්ටම ඉතාම අඩුවීම අවමවීම අපට අතිශය වැදගත් කරුණු දෙකකින් අද ටෙලිවවැකිය අවසන් කරන්න න්නැයි සූදානම අප මෙතරම් අවාසනාවන්ත තැනකට අස්සුතුටින් වේදනාවෙන් දුකෙන් ඉන්න රටක් බවට පත් කළ එක් ප්‍රධහන සාධකයක් තමයි අපේ ජීවිත තෝර ගැනීමට ඇති නිදහස අප අවුරුදු පහකට සැරයක් දු දූෂිත හොර නඩයක් අතට බාරදීම ඒ දූෂිත හොර දේශපාල්න අඩය දන්නේ එකක්ම එක දෙයයි. ඒත් දකින්න දකින්න තැනින් පේන පේන තැනින් හොරා කෑම වංචාකිරීම. ඒ නිසා තමයි මේලස්සන සුන්දර රට. පරිත්‍යාගශීලි මිනිස්සුන්ගේෙන් පිරුණු රට මේසා දුකෙන් ඉන්න හිංගන රටක් බවට පත්තුනේ. අපේ ජීවිතවල නිදහස අපම තිරණය කරන්න හොර දූෂිත ක්‍රමවලට ඉඩ නැති. ඕනෙම එකකුව අල්ලලක් කූඩු කරන්න පුළුවන් නීති ගරුක රටක් හැදන තුරාවට හද. ඉන්න පෙළගැසනතුරාවට එක්කාවන්ව නැගී සිටිනතුරාවට දියවන්නාවේ කකුළුවෝ දිය කෙළියම සිටීවි හැබැයි කකුළුව දන්නේ නෑ සියලු නැටුම් වතුර උනුවෙනකන් විතරයි කියලා.